හැමදිනාටම තෙරුවන් සරණයි ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි අද මේ වීඩියෝ එක හරහා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි කලින් කතා කරගෙන ආපු ත්‍රිකෝණ අංග සමය යටතේ ඉගැන්වෙන ලේසිම අංග සම අවස්ථාව පාපාපා අවස්ථාව පිළිබඳව පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස හරහා ඔබට. අපි වීඩියෝ එකට යන්න කලින් පාඩම් පටන් ගන්න කලින් අපි දුවදරුන්ට මතක් කරනවා මේ වීඩියෝ එක නරඹන වෙන අපි මේ වගේ පාඩමක් ඔබට දාපු ගමන්ම ඒ පාඩම දැම්ම කියලා notification එකක් ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරගන්න නම් ඔබ අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න ඕන වගේම එහා පැත්තෙන් තියෙන bell button එක ඔබලා තියන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔබට පුළුවන්කම තියෙනවා අපි මේ දාපු වීඩියෝ එක ඔබ ළඟටම ගෙන්න ගන්න notification එකක් මාර්ගයෙන් ඒ කාරණාව සිහිපත් කරන ගමන්ම අපි හමු අද පාඩමට ත්‍රිකෝණ අංග සමය යටතේ ඉගැන්වෙන පාපාපා අවස්ථාව හරියටම තේරුම් ගන්න හදන්න. මම මෙතන පුතේ ත්‍රිකෝණ දෙකක් ඇඳලා තියෙනවා. පාපාපා අවස්ථාව විස්තර කරන්න හදන්න කියන මාතෘකාව මම ලියාගෙන තියෙනවා. පාපාපා අවස්ථාව කිව්වහම ඔබට පැහැදිලි වෙනවා පා 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 කියන්නේ පාදයක් 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 ගැන කතාවක්. එතකොට මේක විස්තරයක් මම යටින් ලියලා තියෙනවා බලන්න හොඳට කියවලා. එක් ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. හරිම ලේසි මේක. එක ත්‍රිකෝණයක පාද 3 තව ත්‍රිකෝණයක පාද 3ට සමාන නම් අයි කිසි කතාවක් නැහැ අපිට කෙලින් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේක තමයි ත්‍රිකෝණ අංග සමය යටතේ තියෙන ලේසිම අංග සම අවස්ථාව වෙන්නේ. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මම ගන්නම් එක් ත්‍රිකෝණයක පාද 3 තව ත්‍රිකෝණයක පාද 3ට සමාන වෙන්නේ කොහොමද කියලා අපි හරියටම තේරුම් ගන්න. මම ගත්තා තියෙන මේ ABC ත්‍රිකෝණයේ AC කියන පාදය මේ PQR කියන ත්‍රිකෝණයේ PQ පාදයට සමාන නම් උන පාදයක් පාදයකට සමානයි. ඊළඟට මම ගන්නවා මේ ත්‍රිකෝණයේ AB කියන පාදය මම ඉරිකෑලි දෙකකින් ලකුණු කරනවා මේකේ PQ PR කියන පාදයට සමාන නම් එතකොට ඔන්න AC සමානයි PQ උනා AB සමානයි PR උනා. ඊළඟට අපිට ගන්න පුළුවන් ඉතිරි පාදේ මේ BC කියන පාදය ඉරිකැලේ තුනකින් ලකුණු කරනවා මම QR කියන පාදයට සමාන නම් ඔන්න එතකොට අපිට කියන්න පුළුවන් පාද තුන තව ත්‍රිකෝණික පාද තුනට සමාන වෙලා ඒක නිසා මේ ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය අංග සමයි කියලා අපිට හරියටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතාලම ලේසි පුතේ මේ කාරණාව හරියටම ඔළුවට දාගන්න ඔබ මෙන්න මේ විස්තරය හරියටම කරන්නේ කොහොමද කියලා හරියටම මතක තියාගන්න ඕන. එහෙනම් මාත් එක නැවත වතාවක් අපි කියවමු. එක් ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. රයිට්. ඕක තමයි විස්තරය නැත්තම් අපි තේරුම් ගන්න විදිහ. අපි බලමු ගිහිල්ලා මේක තේරුම් අරගෙන දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. අපි බලමු කොහොමද මේක පාවිච්චි කරගෙන ගානක් අංග සම කරගන්නේ නැත්තම් ගානක් හදාගන්නේ කියන එක සරලව සරල තැන ඉඳලා සංකීර්ණ තැන දක්වා හරියටම තේරුම් ගන්න විදිය අපි දැන් කියලා දෙන්න හදන්නේ. වීඩියෝ එක අවසන් වෙනකන් නරඹලා ඔබ හරියටම මේ දේ තේරුම් ගන්න කියන කාරණාව මතක් කරමින් අපි යමු ගණන් වලට එනවා. හොඳයි පුතේ, එහෙනම් අපි දැන් ඉස්සෙල්ලම කියලා දෙන්න හදන්නේ ත්‍රිකෝණ දෙක දිහා බලලා ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද නැද්ද කියලා තීරණයකට එන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. එක ඉතාම වැදගත්. ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කරුණු ටික ලියාගෙන යන කලින් ත්‍රිකෝණ දෙක දිහා බලලා ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද නැද්ද කියන එක හරියටම තීරණය කරගන්න විදිය තමයි අපි කියලා දෙන්න හදන්නේ පාපාපා අවස්ථාව යටතේ. එහෙනම් අපි බලමු අපි ගණන් හදන්නේ ඔබට තියෙන 10 වසරේ තියෙන ත්‍රිකෝණ අංග සාමයේ පාඩමේ තුන්වෙනි අභ්‍යාසයේ ගණන් කිහිපයක් මම මේ විදිහට දාගත්තා. අපි බලමු ගිහිල්ලා මේ ත්‍රිකෝණ ගණන් හතරක් තියෙනවා. අංග සම වෙනවද නැද්ද කියලා ත්‍රිකෝණ දෙක දිහා බලලා මුලින්ම තීරණය කරගන්නේ කොහොමද කියලා අපි බලමු. බලන්න මෙතන ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය කියලා ගත්තහම PQR ත්‍රිකෝණය ඔබට පැහැදිලි වෙන්න ඕන. හොඳට බලන්න. මේක මේ පාදේ 8යි නම් PR පාදේ 8. ඒකම තමයි BC පාදය 7 cm, PQ පාදය 7 cm. ඒ වගේම තමයි AC පාදය 5 cm, මේකේ QR පාදය 5 cm. එහෙනම් මේ ත්‍රිකෝණයේ පාද තුන
මේ ත්‍රිකෝණයේ පාද තුනට සමාන වෙලා. එහෙනම් පාද තුන සමාන වෙනව නම් අපි දන්නවා ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි ත්‍රිකෝණ දෙක දිහා බලලා පළවෙනිහට ලියාග කරුණු ටික ලියාගෙන යන කලින් අපි තීරණය කරගන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් කියලා. ඒක වැදගත් අපිට ගණන හදාගෙන යන්න. අපි බලමු ඊළඟ ගණනට ගිහිල්ලා ඒකත් පුළුවන් ද අංග සම කරන්න. එහෙනම් අපි මම අර මුලින්ම ගත්ත නිදසුන වගේ මේකත් බලන්න. මේකේ තනීරකින් ලකුණු කරපු පාදයක් තියෙනවා. ඒ කියන්නේ මේ පාදේ සමානයි තනීරට තනීර. ඒ වගේම තමයි මෙතන ඉරි දෙකෙන් ලකුණු කරපු එක මෙතන ඉරි දෙකෙන් ලකුණු කරපු එකට සමාන වෙන්න ඕනේ. එහෙනම් BC පාදය සමානයි PR පාදයට. ඒ වගේම තමයි පුතේ ඉරි කැරේ තුනෙන් ලකුණු කරපු පාදේ ඉරි කැරේ තුනෙන් ලකුණු කරපු පාදයට සමාන වෙන්න ඕනේ. එහෙනම් AC පාදය සමාන වෙනවා PQ පාදයට. එහෙනම් අපිට පැහැදිලි මේ ABC කියන ත්‍රිකෝණයේ පාද තුනම PQR කියන ත්‍රිකෝණයේ පාද තුනට සමාන වෙලා එහෙනම් ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය මෙතෙන්දී අංග සම කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට පැහැදිලි වෙනවා ඒ කාරණාව. එහෙනම් අපි බලමු ඊළඟ ගානට ගිහිල්ලා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්ද කියලා. දැන් අපිට ගාන දිහා බැලුවාම පුළුවන් තීරණය කරන්න අංග සම කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද. හොඳට බලන්න මේකෙදි මේ x z පාදය සෙන්ටිමීටර 10යි කියලා අපිට දුන්නා. L M පාදය සෙන්ටිමීටර 10යි කියලා දුන්නා. එතකොට අපිට ඉරි කෑල්ලකින් ලකුණු කරත් මේ වගේ අගයන් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. 10යි 10යි කියන්නේ x z පාදේ L M පාදයට සමාන වෙනවා. ඒ වගේම තමයි මෙතන ඉරි කෑල්ල දෙකකින් ලකුණු කරපු පාදයක් තියෙනවා. මේ ත්‍රිකෝණෙත් ඉරි කෑල්ල දෙකකින් ලකුණු කරපු පාදයක් තියෙනවා. ඒ කියන්නේ y z පාදය සමාන වෙනවා L N පාදයට. දැන් අපි ඊළඟට තීරණය කරගන්න ඕන ඉතිරි පාදය මේකට සමානද නැද්ද? හොඳට අවබෝධ කරගන්න ඕන පුතේ, අපි කිසිම අවස්ථාවක අපේ හිතේ තියෙන දේවල් ළඟ සම අවස්ථාවන් වල ලියන්නේ නැහැ. එක්කෝ අපිට ගාණේ දීලා තියෙන්න ඕන, එහෙම නැත්නම් අපිට ජ්‍යාමිතික ප්‍රමේයකින් ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕන සමානයි කියන එක. මෙතෙන්දී අපිට ගාණේ දුන්නේ නැහැ xy සහ mn සමානයි කියන එක. ඒ වගේම ජ්‍යාමිතික ප්‍රමේයකින් මේක ඔප්පු කරන්නත් පුළුවන් කමක් නැහැ. පාද දෙකක් සමාන වුණා කියලා අනිත් පාදයේ දිග සමාන වෙන්න ඕන කියලා නියමයක් නැහැ. මොකද කෝණ වෙනස් වුණොත් එහෙම පාදයේ දිග වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේකේ කෝණ ගැනත් කිසිම ලකුණු කිරීමක් දීලා නැති නිසා අපිට මේ වගේ වෙලාවට පාද තුනම පාද තුනට සමානයි කියලා සලකන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ ඔබට ඒ කාරණාව තේරෙනවා ඇති. අපිට දත්තේ විදිහට දීලා තියෙන්නේ පාද දෙකක් සමානයි කියන එක විතරයි. ඒක නිසා මේ වගේ ත්‍රිකෝණ දෙකක් පාපාපා අවස්ථාව යටතේ අංග සම කරන්න බෑ. ඇයි අංග සම කරන්න බැරි? පාද තුනම පාද තුනට සමාන නැති නිසා. එහෙනම් ඊළඟ එකට ගියොත් මෙහෙම ඔබට පැහැදිලි වෙනවා. අපි හැම වෙලාවෙම සලකන්නේ පුතේ මේ පාදයේ සමානයි එක හරි. හැබැයි ත්‍රිකෝණ අංග සම කරද්දී මේ පාදයේ සමානයි කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම සලකන්නේ ත්‍රිකෝණ දෙකක අංග ගැන. එහෙනම් අපි බලන්න ඕන PQR ත්‍රිකෝණයේ පාද සහ මෙන්න මේ RST ත්‍රිකෝණයේ පාද ගැන. එතකොට අපිට බලන්න පුළුවන් මේ පාදේ මෙන්න මේ PR පාදයේ ඉරි කැරේ දෙකකින් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම RS පාදෙත් ඉරි කැරේ දෙකකින් ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් මේ පාදයට සමානයි කියලා. ඒ වගේම තමයි QR පාදය ඉරි කැරේ දෙකකින් ලකුණු කරලා තියෙනවා. මේ පැත්තේ RT පාදය ඉරි කැරේ දෙකකින් ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට QR පාදේ RT ට සමානයි කියලා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන ගත්තොත් එහෙම PQ පාදේ තනිරකින් ලකුණු කරලා තියෙනවා. මෙතනත් ST පාදේ තනිරකින් ලකුණු කරලා තියෙනවා. එතකොට අපිට පුතේ ඔය විදියට ගත්තොත් මේ PQR ත්‍රිකෝණයේ පාද තුනම මෙතන RST ත්‍රිකෝණයේ පාද තුනට සමානයි කියලා සලකන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ පැහැදිලියි. ඒ කියන්නේ අපිට මෙන්න මේ PQR හා RST ත්‍රිකෝණ දෙකත් අංග සම කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අවබෝධ කරගන්න ඕන ත්‍රිකෝණ දෙක දිහා බලලා අපි මේ දැන් කතා කරේ ත්‍රිකෝණ දෙක දිහා බලලා අංග සම කරන්න පුළුවන්ද බැරිද කියලා හරියටම තීරණය කරගන්න විදියක් ගැන. එහෙනම් මම හිතන්නේ තවදුරටත් ඔබ මේ වගේ අභ්‍යාස දින ගණන් ටික දිහා බලන්න, ගණන් ටික දිහා බලලා අංග සම කරන්න කරුණු ටික පල්ලෙහාට ලියාගෙන යන කලින් තීරණය කරන්න මේක අංග සම කරන්න පුළුවන්ද බැරිද. හරිනේ? රයිට්. එහෙනම් අපි යන් දැන් ගාණක් කොහොමද හදන්නේ? ඒ ගාණ හදලා ඉතිරි අනුරූප අංග සමානයි කියලා ඔප්පු කරගන්නේ කොහොමද කියන එක හරියටම කියලා දෙන්න හදන්නේ. හරියටම හොඳින් අවබෝධයෙන් වීඩියෝ එක නරඹන්න, නරඹලා තව ගණන් ටිකක් හදන්න. ඔබට අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ අරමුණත් ඔබට ජ්‍යාමිතිය පුළුවන් කරන එකයි.
පළවෙනි ගාන විදියට මම ඔබට කියලා දෙන්න ගත්තේ ඔබේ අභ්‍යාසයේ තියෙන පළවෙනි ගානම ඔබ සාකච්ඡා කරලා දෙන්න බලමු අපි කොහොමද මේ ගාන අංග සම කරන්න කියලා මෙතන පුතේ අපි අංග සම කරන්න කලින් අපි කලින් වීඩියෝ දෙකක් කරා අංග සම අවස්ථාව යටතේ පා 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 කෝපා අවස්ථාවත් කෝපා අවස්ථාවත් ගැන මුන් මතක් කරනවා ඒ වීඩියෝ දෙක නැරඹුවේ නැත්නම් ඒ වීඩියෝ දෙකක් නරඹන්න මම මේ වීඩියෝ එක පහලින් ඒ වීඩියෝ දෙකේ link දෙක ඔබට දාන්නම් එතකොට ඔබට පුළුවන් මේ පහසු වේවි අපි මේ වීඩියෝස් ටිකක් නරඹන්න බලමු කොහොමද මේ ගණන හදන්නේ කියන එක ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න කලින් ඔබ දන්නවද දරුවෝ අපේ දරුවෝ දන්නවා ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කලින් අංග සම කරන ත්‍රිකෝණ දෙක මොකක්ද කියන එක මාතෘකාවක් විදියට නැත්නම් හෙඩ්ලයින් එකක් විදියට අපි ලියා ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක තමයි අංග සම කරන්න කියන්නේ දැන් අපිට මෙතන ගාණේ දීලා තියෙන්නේ ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය නිසා අපි ලියා ගන්න ඕන ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය නැමෙන්න මේ ත්‍රිකෝණ දෙක තමයි අපි අංග සම කරන්න හදන්නේ කියලා මුලින්ම ලියාගත්තා. දැන් මේක යටතේ අංග සම වෙන අවස්ථා ටික එක යට එක ලියාගෙන යන්න හදන්නේ. බලන්න අපි කොහොමද ඒක ලියාගන්නේ කියන එක. සමාන අවස්ථා. ABC ත්‍රිකෝණයේ බලන්න 8 8ට සමානයි. එහෙනම් අපි ගන්න අපි 8 8ට සමානයි කියලා ලියන්නේ පාදේ නම තමයි ලියන්නේ. මොකද්ද ලියන්නේ? AB පාදේ සමාන වෙනවා මේකේ T R පාදෙට. AB පාදේ සමාන වෙනවා P R පාදෙට. අපි හේතුවක් ලියන්න ඕනේ. ඇයි මේක සමාන වුනේ? අපිට ඒක ගාණේ දීපු නිසා අපි ඒක ලියනවා. දත්තය ගාණේ දුන්න නම් අපි ලියන්නේ දත්තය නිසා තමයි ඒක සමාන සමානයි කියලා අපි ගත්තේ. ඊළඟට මේකේ 7 7ට සමාන වෙනවා. ඒ කියන්නේ B C සමානයි P Q'ට. ඒකට හේතුවත් අපිට ගන්න වෙන්නේ දත්තය කියලා. ඊළඟට 5 5ට සමානයි. ඒ කියන්නේ AC සමාන වෙනවා QR'ට. AC සමානයි QR. ඒකත් අපිට ගානේ දුන්නා. ඒ නිසා අපිට ඒකට හේතුවත් ලියන්න වෙන්නේ දත්තය කියලාම තමයි. නැන් දැන් අපිට පේනවා අපි ලියාගත්ත මේ පාද තුන සමානයි. එහෙනම් අපිට පුළුවන් කියන්න පාද තුනට සමාන නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා. මොන ත්‍රිකෝණ දෙකද අපි ලියනවා? ABC ත්‍රිකෝණය මේම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි මොකටද? PQR ත්‍රිකෝණයට. අවස්ථාව ලියන්න පුතේ අනිවාර්යයෙන්ම මොන අවස්ථාව යටතේද අපි අංග සම කරේ? පා 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 අවස්ථාව යටතේ. මේ විදිහට ත්‍රිකෝණ දෙකක් අංග සම කරගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම ඊළඟට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ අංග සම කරපු අවස්ථාව පාවිච්චි කරගෙන උත්තරයට යන විදිය. එහෙනම් අපි ලියන්න ඕන එම නිසා ඉතිරි අංග සමානයි. එම නිසා ඉතිරි අංග සමාන මේ කියලා ලියලා දැන් ඉතිරි අනුරූප අංග ටික පුතේ හරියට හොඳට තේරුම් අරගෙන හදා ගන්න ඕන ලියා ගන්න ඕන. අපි බලමු කොහොමද හරියටම අනුරූප අංග ටික තෝරගන්නේ තෝරගෙන හරියටම ලියා ගන්න කියන එක. දැන් මෙතෙන්දී අපි පාද තුන ලියලා ඉවරයි. මෙතන පාද තුන පාද තුනට සමානයි. ඒකට ත්‍රිකෝණයේ පාද තුන ලියුවාම අපිට ඉතුරු වෙන්නේ මොනවයි? කෝණ තුන විතරයි. එහෙනම් හරියටම සමාන වෙන කෝණ හරියටම තෝරගන්න ඕන. මෙන්න මෙහෙමයි ඒක තෝරගන්නේ. පොඩ්ඩක්වත් අමාරු නෑ. හරියටම තේරුම් ගත්තට පස්සේ පුතේ අපි මෙතන සෙන්ටිමීටර් 8ක් දිග පාදේ මේකිනුත් තෝරගන්නු මේකිනුත් තෝරගන්න. අපිට තේරුම් ගන්න 8ක් දිග පාද දෙක තමයි සමාන. සමාන පාද දෙක ඉස්සෙල්ලම තෝරගත්තා. එහෙනම් මේ සමාන පාදේ ඉස්සරහ තියෙන කෝණය මොකද්ද කියලා බලන්න. අනිත් දෙකම තියෙන දෙපැත්තෙන් කියලා ඔයාලට පේනවා. දැන් ඉස්සරහින් තියෙන එක කෝණය. එහෙනම් අන්න ඒ කෝණයට මේකෙත් මේ 8ට ඉස්සරහින් තියෙන කෝණය සමාන වෙනවා. එහෙනම් අපි කියන්නේ මෙන්න මේ C ගාව තියෙන කෝණයට මෙතන මේ 8ට ඉස්සරහ තියෙන Q ගාව තියෙන කෝණය සමානයි. C ගාව තියෙන කෝණය අපි අකුරු තුනකින් කිව්වොත් අපිට පුළුවන් කියන්න A C B කෝණය කියලා. එහෙනම් අපි කියනවා A C B කෝණය සමාන වෙනවා. මේකේ P Q R කෝණයට. එහෙනම් අපි P Q R කෝණය. ඊළඟට දැන් එක කෝණයක් ලිව්වොත් අනිත් කෝණය ගත්තොත් අපි කියමු 7 කියලා. 7
හත තොරගත පාද දෙක හතට ඉස්සරහා තියෙන එක හතට ඉස්සරහා තියෙන එක සමානයි අනිත් දෙක තියෙන දෙපැත්තේ එහෙනම් හතට ඉස්සරහා තියෙන කලම් ගිරිකෑලි දෙකකින් ලකුණු කරොත් මේක මේකේ හතට ඉස්සරහා තියෙන මේකට සමාන වෙනවා එහෙනම් අපි ගත්තොත් මෙතන ගන්න මේක අකුර BAC කෝණ නැත්නම් CAB කෝණය කියලා කියන්න පුළුවන් මම කියනවා BAC කෝණය සමාන වෙනවා මේ පැත්තේ හතර ඉස්සරහා තියෙන PRQ කෝණයට ඊළඟට දැන් අපි කෝණ දෙකක් ගත්තාම දැන් අනිත් එක නම් අපිට හිතේ තියෙන දෙයක් නෑ ඉතුරු වෙලා තියෙන එකම කෝණය මේක ඉතුරු වෙච්ච එකයි මේක ඉතුරු වෙච්ච එකයි අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන ඒක හිතුවත් ඔයාලට පුළුවන් පහට ඉස්සරහා තියෙන එක පහට ඉස්සරහා තියෙන එකට සමාන වෙනවා කියලා ගන්න එහෙනම් පහට ඉස්සරහා තියෙන කෝණය ගත්තොත් මේක B sorry ABC කෝණය ABC කෝණය සමාන වෙනවා මේකේ පහට ඉස්සරහා තියෙන QPR කෝණයට නම් ඔය විදියට ඔයාලට පුළුවන්කම තියෙන ත්‍රිකෝණ දෙයක් අංග සම කරලා අංග සමක අවස්ථාව උපයෝගී කරගෙන එන ඉතිරි අංග සමාන වෙන නිසා මේ විදියට උත්තරයක් පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන මේක හරි ලේසි තේරුම් ගන්න තමයි අවශ්‍ය වෙන්නේ අපි යමු තව ගණක් දිහා බලලා මේක තව දුරටත් තේරුම් ගන්න හොඳයි පුතේ අපි ඊළඟට සාකච්ඡා කරලා දෙන්න හදන්නේ ඔයාගේ අභ්‍යාසයේ තියෙන අභ්‍යාසයේ 5යි 3 අභ්‍යාසයේ තියෙන පළවෙනි ගාන යටතේ තියෙන 7 වෙනි කොටස අපිට හැම ගානක්ම මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කළ දුන්නොත් වීඩියෝ එක ගොඩාක් ලොකු වෙවි. ඒ නිසා අත්‍යවශ්‍යයි කියලා හිතන දෙයක් ඉගෙන ගන්න තියෙන කොටස් ටික විතරක් මේ වීඩියෝ එකේ මම දාන්න හිතුවා. ඒ නිසා අපි බලමු 7 වෙනි කොටස කොහොමද සාකච්ඡා කරගන්නේ කියලා. ඒ ගානේ මෙන්න මේ විදිහේ රූප සටහනක් අපිට දීලා තියෙනවා. ABCD කියලා ඍජු කෝණ ආශ්‍රයක්. මේ ඍජු කෝණ ආශ්‍රයේ ඍජු කෝණ ආශ්‍රය ආකාර හැඩයක් තියෙනවා. මොකක්ද කියන්නේ අපිට ඍජු කෝණ කියලා ලකුණු කරලා නැහැ මේකේ. හැබැයි අපිට ඍජු කෝණ ආශ්‍රයක් කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවායි ඍජු කෝණාශ්‍රය ලක්ෂණ දන්නායි දන්නවා සම්මුඛපාද සමානයි කියන එක. මේ වගේ රූප සටහනක් දීලා අපිට කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා. එහෙනම් අපි අංග සම කරන්න කලින් අපේ දරුවා දන්න ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි අංග සම කරන්න ඕන ත්‍රිකෝණ දෙක හරියටම හඳුනගෙන ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියාගන්න එක. ඒතර මෙතන ත්‍රිකෝණ දෙක ඔබට පේනවා මේ මැද ඉරෙන් දෙපැත්තේ තියෙන ත්‍රිකෝණ දෙක තමයි අපි තෝරගන්නේ. එහෙනම් මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය අපිට ගන්න පුළුවන් A C D ත්‍රිකෝණය කියලා. මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය ගන්න පුළුවන් A B C ත්‍රිකෝණය කියලා. එහෙනම් මම ගන්නවා A D C ත්‍රිකෝණය හා ත්‍රිකෝණයයි හා අනිත් එක මොකද්ද? යට ත්‍රිකෝණය A B C ත්‍රිකෝණය. එහෙනම් A D C ත්‍රිකෝණය හා A B C ත්‍රිකෝණය කියලා අපි ත්‍රිකෝණ දෙක ගත්තා. දැන් අපිට තියෙන්නේ ත්‍රිකෝණ දෙක අංග සම කරගෙන යන්නේක දැන් ඔබට පේන පුතේ සමාන අංග මේ යටින් තියෙන ත්‍රිකෝණයේ AB පාදයේ උඩින් තියෙන ත්‍රිකෝණයේ DC පාදයට සමානයි තනි ඉර තනි ඉරට එහෙනම් අපි කියනවා CD සමානයි AB කියලා CD සමානයි AD කියලා ඔබට හේතුව තමයි දත්තය මේ දෙක මාරු වුණොත් මොකද වෙන්නේ අපිට කියන්න පුළුවන් AB සමානයි CD කියලා හැබැයි මාරු වුණාම වැරදි නෑ පුතේ සමහරට වැරදි යොකට මේ මාරු වේවි යොකට හැබැයි මතක තියාගන්න මාරු වුණාම වැරදි නෑ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පැත්තෙන් AB ලිව්වොත් එහෙම AB ADC ත්‍රිකෝණය නෙවෙයි AB තියෙන්නේ ඒක නිසා අපි හැම වෙලාවෙම මේ ලියපු ත්‍රිකෝණ යටින් තමයි ඒ ත්‍රිකෝණය අංග ලියාගන්නේ එහෙනම් CD පාදයේ තියෙන ADC ත්‍රිකෝණ නිසා මම ඒක යටින් ලිව්ව CD කියලා ABC පාදයේ නිසා AB පාදයේ තියෙන ඒක නිසා මම මෙතෙන් ලිව්ව AB කියලා තොර අපි ඒ හැම වෙලාවෙම අදාළ ත්‍රිකෝණයේ යටින් අදාළ දත්ත ලියාගත්තට පස්සේ අපේ ගාන හරි පිළිවෙලට අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි හරි මේකේ CD මේකේ AB ට සමානයි. ඊළඟට අපි ඉරි කැලේ දෙකට යමු. මේකේ AD මේකේ BC ට සමාන වෙනවා. එහෙනම් AD සමානයි මේකේ BC. ඒකත් පුතේ අපිට ලකුණු කරලා දීලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේකත් දත්තය කියලා. ඊළඟට අපිට තියෙන ත්‍රිකෝණය දෙකෙන් ගත්තාම ඉතුරු වෙන පාදේ අපි දන්න අපේ දරුවා දන්න ඇයි මේ දෙක සමාන? එහෙනම් මේ පාදේ සමාන ඇයි කියන එක? AC සමානයි. AC මොකද ත්‍රිකෝණ දෙකටම මේ AC පාදේ ඕන. අපි ඒකට හේතුව විදිහට ලියන්නේ පොදු පාදය නිසා කියලා. එහෙනම් පොදු පාදය නිසා AC AC ට සමාන වෙනවා. මේ ත්‍රිකෝණයේ AC තියෙනවා. මේකෙත් AC තියෙනවා. ඉතින් කොහොමත් සමානයි එකම පාදේ නිසා අපි ලියන්නේ පොදුයි කියලා. එහෙනම් දැන් පාද තුන සමාන වෙන නිසා අපේ දරුව දන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා මොන අවස්ථාවයකටද පා 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 අවස්ථාව යටතේ.
එහෙනම් අපි ලියනවා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි කියලා තුනක් දානවා ABC ත්‍රිකෝණයට අවස්ථාව ලියන්න ඕන පා 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 අවස්ථාව ඔය විදිහට අංග සම කරගත්තට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ මේ අංග සම අවස්ථාව පාවිච්චි කරගෙන ඊතුරු අනුරූප අංග ටික සමාන කරගන්න එක දැන් අපි මේ යටිල් ලියන්න ඕන ටික තමයි මම මේ පැත්තට ගන්නෙ අපි ලියන වෙනම් එම නිසා ඉතිරි අංග සමාන වේ දැන් අපි ඉතිරි අංග ටික ලියා ගන්න හදන්නේ බලන්න පුතේ අනුරූප අංග ටික හරියටම ගලප ගමු අපි මම මේ තනීර ගත්තොත් ඉන්නේ මේකේ තනීරයි මේකේ තනීරයි ගන්න ත්‍රිකෝණ දෙකෙන් තනීරේ ලකුණු කරපු සමාන පාද දෙකක් ඒකට මේකට ඉස්සරහ තියෙන කෝණේ ගන්න මේ දෙකම තියෙන දෙපැත්තින් කියලා ඔබට පේනවනේ මේ ඉරේ එක කෝණක් මේක අනිත් කෝණ මේක ඒකට ඒ කෝණ දෙකෙන් තමයි කෝණ දෙකක් තියෙන්නේ එක කෝණයයි ඉස්සරහින් තියෙන්නේ එහෙනම් මේකට ඉස්සරහින් තියෙන එක ගත්තාම අපිට ඒක ලකුණු කර ගන්න පුළුවන් මෙහෙම ලකුණු කරගත්තොත් එක අකුරු තුනකින් කියන්න පුළුවන් D A C කෝණය කියලා කිව්වත් හරි නැත්නම් C A D කෝණය කියලා කිව්වත් හරි කෝණය තියෙන තැන අකුර මැදට දාන්න ඕන එහෙනම් මම ලියනවා C A D කෝණය කියලා එහෙනම් C A D කෝණය බලමු සමාන වෙන්නේ මොකටද කියලා මේ අපි ගත්ත තනීර නිසා මේක තනීර ගන්න ඕන තනීරට ඉස්සරහ තියෙන එකට සමාන වෙන එහෙනම් මෙතන තියෙන්නේ A C B කෝණය අපි ළඟට යන ඉරිකැලි දෙකට ඉරිකැලි දෙකේ දෙපැත්තේ තියෙන කෝණ දෙක මේක ඉස්සරහ තියෙන මෙන්න මේක. දැන් මේක ගත්තොත් මම ඉරිකැලි දෙකකින් ලකුණු කරන්නම්. මේක ඉරිකැලි දෙකට ඉස්සරහ තියෙන මේකට සමාන වෙනවා. ඒතර මේක අපි ගත්ත තියෙන අකුරු තුනකින් කිව්වොත් මේ අකුර මැදට දාලා මේ විදිහට කෝණ හැදෙන්නේ. ඒතර D C A කෝණය නැත්තම් A C D කෝණය සමානයි B A C කෝණයට. දැන් අපි ලියමු A C D කෝණය සමානයි ඉරිකැලි දෙක නිසා BA C කෝණයට ඊළඟට අපි ඊළඟ ඉතුරු වෙනච්ච කෝණයට යන්න තියෙන. ඒකට කෝණ දෙකක් ගත්තාම ඉතුරු වෙන එකට සමාන වෙනවා. අපි ගත්තොත් පොදු පාදයේ ඉස්සරහ තියෙන එක පොදු පාදයේ ඉස්සරහ තියෙන එකට සමානයි කියලා ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. අමාරු නෑ මේක පොඩ්ඩක්වත් තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි ලියමු මේක ඉතුරු වෙච්ච එක ADC කෝණය. ADC කෝණය සමාන මේක ඉතුරු වෙච්ච AB C කෝණයට කියමු. ඔය විදිහට අපිට ගණක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් පුතේ. මම හිතන ඔබට මේක පැහැදිලි වෙන්නේ නැති. අපි තව ගණක් සාකච්ඡා කරගමු. කාට හරි නොතේරුණා නම් මේක තවමත් පොඩ්ඩක් හරි නොතේරෙන තැනක් තුනකින් ඒ නොතේරෙන ටිකත් හරියටම තේරුම් ගන්න ඕන නිසා අපි තව ගණන් දෙකක් විතර සාකච්ඡා කරලා දෙන බලාපොරොත්තු වෙනවා. අපි ගිහිල්ලා බලමු ඊළඟ ගණනට කොහොමද ඒ ගණන් අපි හදන්නේ කියලා. කියවගෙන මාත් එක්කම ගාන හදන හැටි තේරුම් ගත්ත නම් ඔබට හරියටම මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි කියවමු ගාන මොකක්ද කියලා. මේ වගේ රූප සටහනක් තමයි අපිට දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම විස්තරයක් කියනවා. ශිෂ්‍යයෙකු රූපිය දැක්කෙන ABC කෝණය, ඒ කියන්නේ ABC කෝණය කියන්නේ මෙන්න මේ ABC කෝණය සමච්ඡේද කිරීම සඳහා සමානව ඡේදනය කරන සමච්ඡේද කරනවා කියලා කියන්නේ ඒක සමානව ඡේදනය කිරීම සඳහා केंद्रीय वशेन बी लक्ष्य तोरा गेन केंद्रीय वशेन बी लक्ष्य तोरा गेन चापया कंदी ये अंदर कुछ चापे तमें मैं पी क्यू के लापी लापन कर लेते चापया कंदी इमगिन ए बी हां बी सी बाहु चेदने वन लक्ष्य ये चापे इमगिन ए बी हां बी सी बाहु चेदने वन लक्ष्य देख रहा पी हां क्यू लेसन हम केरे तो बेटा उन्हें बता गाना गाना कियोने के वेदगत्तम हरियर में गाना किये बोले तेरुंग गानों में मुकाद्दे विस्तर एक में रूप सदान तमाई මේ ඡේදය යටතේ විස්තර කරන්න. පීහා කියු ලෙස නම් කෙරේ. ඊළඟට කිව්වා පීහා කියු සිට සමාන දිගක් සහිත ඡාප දෙකක්
R හිදී එකිනෙක ඡේදනය වනසේ අඳි. එතකොට B හා Q වලදී අපි කවකට වල සමාන දුරක් අරගෙන තමයි මේ ඡාප දෙක ගහන්නේ. අපි 11 වසර දරුවෝ නම් දාන්නු නිර්මාණ ගාන ගැන 10 වසර දරුවොත් ඉස්සරහට අපි මේ නිර්මාණ කෝණ සමච්ඡේදක හිම ඉගෙන ගන්න අඳින්න කොහොමද කියන එක ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන අපි සමාන දිගක් අරගෙන මේ විදිහට ඡාප දෙකක් දෙපැත්තෙන් ගහලා තියෙනවා. එතකොට මේ ඡාප දිග මේ දිගවල දෙක සමානයි කියන එක තේරුම් ගන්න ඕන. එහෙම ගහලා R හිදී එකිනෙක ඡේදනය වනසේ අඳි කියලා කිව්ව. එතකොට P හා Q වල ඉඳගෙන ඡාප දෙකක් ගහනවලු R වලද ඡේදනය වන විදියට සමාන දුරක් කවකටුවට අරගෙන. අපිට කියන්නේ සාධනීය කළ යුත්ත සාධනය කළ යුත්ත PBR කෝණය සමානයි QBR කෝණය බව. බව සාධනීය කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි පුතේ අපිට සාධනීය කරන්න තියෙන්නේ මේ ගාන දිහා බලලා. දැන් අපි අඳුනගමු ඉස්සෙල්ලම මේ PBR කෝණය කියන්නේ මොකක්ද? QBR කෝණය කියන්නේ මොකක්ද කියලා. බලන්න. PBR PBR කෝණය කියන්නේ PBR කියන්නේ මෙන්න මෙතන කෝණයට. නම් ඒ කෝණය ඊළඟට කිව්වා QBR QBR කෝණයට සමානයි කියලා තමයි අපි පෙන්වන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලම ප්‍රශ්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි කරන්න ඕනේ මේ කෝණයට සමානයි කියලා පෙන්වන්න. දැන් සමහර විට හිතේ කොහොමද අපි කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්නේ මේක දිහා බලලා කියලා. අපි මේ යන්නේ කෝණ සමච්චිය දෙකක් තමයි. අපි දැන් ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ මේ විදිහට නිර්මාණයක් කරාම කෝණේ සමච්චියද වෙනවා කියලා. ඒකෝ සමච්චියද වුණනම් තමයි මේ කෝණ දෙක සමාන වෙන්නේ කියන එක ත්‍රිකෝණාංග සාම්‍ය පාවිච්චි කරගෙන හදන්න හදන්නේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා ඝන හදන කලින්ම ඇත්තටම මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද කියලා බලන්න. එහෙම බලන ඔයාට තේරෙනව පුතේ B කේන්ද්‍රය කරගෙන කවකටුවෙන් ඡාපයක් තමයි මේ PQ කියලා ගැහුවේ. ඒක කවකටුවෙන් ඡාපයක් ගියොත් කොයි වෙලාවකවත් දුර වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා B ගාන දිලා තියෙන මෙතෙන්ට දුරයි B ගාන දිලා තියෙන මෙතෙන්ට තියෙන දුරයි සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ දුරට සමානයි. මම කළු පෑනින් එක ලකුණු කරා නම් ඔබට පැහැදිලිව පේන්න. මෙන්න මේ දුරට සමානයි. මං කියුවේ PB දුර BP දුර BQ දුරට සමානයි. ඊළඟට ඔයා දන්නවා අපිට කිව්වා P ගාව සහ Q ගාව ඉඳගෙන සමාන දුරවල් array නිසා අරගෙන තමයි මේ ඡාප දෙක ගැහුවේ කියලා. එහෙනම් සමාන දුරවල් දිග දුරවල් නම් array නිසා ගත්තේ මේ PR දිගට QR දිග සමාන වෙන්න. ඊළඟට ඔබට පේනවා මේ ත්‍රිකෝණ දෙක උඩ ත්‍රිකෝණය සහ යට ත්‍රිකෝණය ගත්තාම BR පාදයේ ත්‍රිකෝණ දෙකටම පොදුයි. එහෙනම් පාද තුන පාද තුනට සමානයි කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. අංග සම කරවතින් ඉතුරු අනුරූප අංග සමාන වෙන නිසා කෝණ වලට අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි දැනගන්න ඕන අපි ප්‍රශ්නය අහුවාම කොහොමද මේක පෙන්වන්නේ කියලා පොඩි අයිඩියා එකක් පොළොවට ගන්න ඕන මොකක්ද යන මාර්ගය අපි. දැන් අපිට පැහැදිලි යන්න ඕන මාර්ගය මොකක්ද කියලා ගානේ අහලා තියෙන ප්‍රශ්නේ අපි ඔප්පු කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි අංග සම කරන්න ඕන. එහෙනම් අපි යන් අංග සම කරන්න. අංග සම කරනකොට අපි කරන්නේ ඉස්සෙල්ලම ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියා ගන්න එක. එහෙනම් අපි ලියාගමු මොකක්ද ත්‍රිකෝණ දෙක අංග සම කරන්න හදන්නේ. මේ උඩ තියෙන ත්‍රිකෝණේ P B R ත්‍රිකෝණයයි යට තියෙන ත්‍රිකෝණේ Q B R ත්‍රිකෝණයයි. එහෙනම් අපි කියනවා P B R ත්‍රිකෝණය හා යට ත්‍රිකෝණය Q B R ත්‍රිකෝණය ත්‍රිකෝණයයි. මේ ත්‍රිකෝණ දෙකේ තමයි අපි අංග ලියන්න හදන්නේ. දැන් පැහැදිලි අපි ලකුණු කරගෙන තියෙන නිසා PB පාද සමානයි QB පාදයට. PB සමානයි QB. ඒක පුතේ අපිට ගාණික කිව්වා. එහෙම සමානව අරගෙන ඡාපය ගන්නවා කියලා කිව්වා නිසා අපිට ඒක දත්තයක් කියලා ගන්න පුළුවන් කියලා. දත්තය. ඊළඟට මේ ඉරිකැලේ දෙකෙන් ලකුණු කරලා තියෙන PR සමානයි QR ට. ඒකත් ඇයි? ඒකත් අපිට ගාණිකව සමාන දිගව දාන්න තමයි අපි ඡාප ගහන්නේ කියලා. ඒ නිසා ඒකත් දත්තය. PR සමානයි QR එකත් දත්තය. ඊළඟට ඔබට තියෙන පාදයේ පොදු පාදය එනම් BR සමානයි BR ත්‍රිකෝණ දෙකේම තියෙන එකම පාදයේ පොදු පාදය නිසා BR සමානයි BR හේතුව පොදුයි. පොදු නිසා තමයි මේ දෙක සමානුනේ. එතැයි පාදේ සමානුනේ.
එහෙනම් දැන් පාපාප අවස්ථාව යටතේ එක් ත්‍රිකෝණයක පාද තුන තව ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙලා නිසා පාපාප අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. දැන් අපි ලියනවා එම නිසා PBR ත්‍රිකෝණය අංග සමයි QBR ත්‍රිකෝණයට. අවස්ථාව පා 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 අවස්ථාව දැන් අපි උත්තරයට යන්න හදන්නේ අංග සම කරාම අපි කියනවා එම නිසා ඉතිරි අංග සමාන දැන් බලන්න PBR කියන්නේ අපි ලෝ කෙලින්ම අංග අනුරූපංග සියල්ල ලියන්න ඕනේ නැහැ මේ වගේ විදියට එක ප්‍රශ්නයක් විතරක් අහලා තියෙන වෙලාවට අපිට පුළුවන් අනුරූපංග ලියන්න කියලා අපි එතකොට අනුරූපංග තුනම ලියන්න ඕන ප්‍රශ්නයක් අහලා තිබ්බොත් ප්‍රශ්නෙට උත්තරය ලියුවාම ඇති දැන් බලන්න මෙතන PBR කියන්නේ ඉරි කෑලි දෙකකින් ලකුණු කරපු කෝණ මේ පාදෙට ඉස්සරහ තියෙන කෝණය අනිත් දෙක තියෙන දෙපැත්තේ මේ ඉරි කෑලි මේ රේඛාව දෙපැත්තේ තියෙන මේ කෝණ දෙක ඉස්සරහ තියෙන මේ අනිත් එකෙත් ඉරි කෑලි දෙකකින් ලකුණු කරපු ඉස්සරහ තියෙන එක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන අනුරූපංග සමාන design එකක් කෙලින්ම උත්තරේ ලියුවාම දැන් හරි එම නිසා මේ ඉරි කෑලි දෙක ඉස්සරහ තියෙන PBR කෝණය මේ ඉරි කෑලි දෙක ඉස්සරහ තියෙන QBR ට සමාන වෙනවා අනුරූපංග සමාන නිසා දැන් අපි ලියන කෙනින් උත්තරේ මොකද්ද PBR සමානයි එම නිසා PBR කෝණය සමානයි QBR කෝණය කියලා අපිට කෙලින්ම උත්තරයට යන්න පුළුවන්කම තියෙනවා එහෙනම් හරි ලේසි අපි තව එක ගානක් හදලා බලමු මේක තවදුරටත් ඔබට පැහැදිලි කරගන්න අපි යන්න හදන්නේ අභ්‍යාසයේ දින අන්තිම ගානට මේකට අපිට රූප සටහනක් ඇඳලා නැහැ අපි බලමු ගාන කියවලා කොහොමද ගාන හදාගන්නේ කියලා හරි පුතේ අපි යන්න හදන්නේ පස්වෙනි ගානට ගාන මේ විදිහට ලියාගත්තා මේක රූප සටහනක් අපිට දීලා නැහැ නමුත් රූපරණ අදාළම සම්පාද ත්‍රිකෝණය මෙතන ඇඳගෙන තියාගත්තා බලමු ගාන කියවලා මොකක්ද මේ කියන්නේ කියලා සම්පාද ත්‍රිකෝණයක x ශීර්ෂයක සිට ඊට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ඇදී රේඛාව. එතකොට අපි හරියට වැදගත් මෙතන කමාවක් දාලා ලින්ක් කරලා තියෙන්නේ. මොකක්ද මේ රේඛාව? අපි අතට ආයම සරයක් කියවලා බලමු. සමපාද ත්‍රිකෝණයක x ශීර්ෂයක සිට මම මේ ශීර්ෂය මම ABC කියලා ගත්තොත් මේ ත්‍රිකෝණේ මම තෝරගන්නන් ශීර්ෂයක් A කියලා x ශීර්ෂයක සිට ඊට සම්මුඛ පාදේ නම් ඒ ශීර්ෂයට සම්මුඛ පාදේ ඉස්සරහ දින පාදේ තෝරගන්න ඕන සම්මුඛ පාදයේ කොහෙටද මධ්‍ය ලක්ෂ්‍යයට ඇදි රේඛාව එනම් මේකේ මැද තෝරගත්තොත් මේ මැද මම තෝරගන්නම් ওই විදියට මේ මධ්‍ය ලක්ෂ්‍යයට ඇදි රේඛාව මම ওই විදියට ගත්තොත් මධ්‍ය ලක්ෂ්‍යයට ඇදි රේඛාව කඩේකින් යනද මම මේ අඩිය දාගන්නම් D කියලා ඇදි රේඛාව එම සම්මුඛ පාදයට කියන්නේ මේ සම්මුඛ පාදය ගැන. මේ රේඛාව මේ සම්මුඛ පාදයට ලම්බක බව සාධනය කරන්න. ඒතර මේ වගේ ගානකදී රූප සටහනක් ඇඳගන්න එක ඉතා වැදගත්. ඒ වගේම ගාන කියලා තියෙන දේවල් ටික තේරුම් ගන්න එක ඉතා වැදගත්. ලම්බක බව මේ ඇඳි රේඛාව සම්මුඛ පාදයට ලම්බක බව තමයි සාධනය කරන්න කිව්වෙ. මෙහෙම ලම්බක බව සාධනය කරන්න ඕනේ. අපිට ඒක ලකුණු කරගන්න අයිතියක් නැහැ. ලම්බකය කියලා කියන්නේ පුතේ අංශක 90ක් තියෙනවා කියලා පෙන්වන්න ඕන මෙතන කෝණය. මෙතන කෝණය අංශක 90ක් කියලා පෙන්වන්න ඕන. මෙන්න මේ කෝණය හරි මේ කෝණය හරි අංශක 90යි නක් අපිට පුළුවන් ලම්බකය කියලා පෙන්වන්න. දැන් ඔන්න පොඩි අදහසක් ගත්තා. අංශක 90ක් කියලා පෙන්වන්න ඕන කියන එක. හරි බලමු කොහොමද එහෙම කරන්නේ කියන එක. දැන් බලන්න හදිස්සිය හරි දැන් අපි අදහසක් ගන්න හදන්නේ ගාන හදන විදිය ගැන. නැතුව අපිට ගාන හදන්න යන්න බෑ. හදිස්සිය හරි මේ පැත්තේ කෝණයට මේ පැත්තේ කෝණය සමාන වුණොත් මේ දෙකේ එකතුව මේ සරල රේඛාවක් මත මේ බද්ධ කෝණ නිසා දෙක සමාන නම් සමානවත් ඒ දෙක එකතු වෙලා 180ක් හැදෙන්න නම් අනිවාර්යෙන් එකක් 90ක් වෙන්න ඕන. එහෙනම් අපිට සමානයි කියලා පෙන්වන්න ගත්තොත් 90යි කියලා පෙන්වන්න එක මහ දෙයක් නෙවෙයි. එහෙනම් අපි කරන්න ඕනේ මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න උත්සාහ කරන එක. එහෙනම් දැන් ඔබට පැහැදිලි හරි ලේසි මේක සමපාද ත්‍රිකෝණයක් නිසා මේ පාදය මේ පාදයට සමානයි. ඒ වගේම මේ D කියන්නේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය නිසා මැද නිසා මේ දෙපැත්තේ තියෙන කැලේ දෙක සමානයි.
එවැගේම AD කියන්නේ පොදු පාදය නිසා AD සමාන වෙනවා AD ට ඒ නිසා ත්‍රිකෝණයේ පාද තුන ත්‍රිකෝණයේ පාද තුනට සමාන වෙනකොට ත්‍රිකෝණ දෙක අංග සමය කියලා ගන්න පුළුවන් අපිට පාපා පා අවස්ථාව යටතේ ඒ විදිහට අපි මේක අංග සමකරන විදිය තේරුම් ගත්තට පස්සේ දැන් අපි කරන්න හදන්නේ මේක අංග සමකරන විදිය අංග සම කරනකොට අපේ දරුවෝ දන්න මොකද්ද කරන්න ඕනේ කියලා අංග සම වෙන ත්‍රිකෝණ දෙක මොකක්ද කියලා තෝරගන්න ඕන මේ අංග සම වෙන්නේ අපි මේ ත්‍රිකෝණ දෙකයි මෙතන තියෙන්නේ එකක් තමයි මේ පැත්තේ තියෙන ABD ත්‍රිකෝණේ අනිත් එක තමයි ADC ත්‍රිකෝණේ නා අපි ලියනවා ABD ත්‍රිකෝණේ හා ත්‍රිකෝණයේ හා අනිත් එක ACD ත්‍රිකෝණේ අපි ලියාගෙන යන් අංග ටික මොනවද කියලා තනියෙන් ලකුණු කරපු එක තනියෙන් ලකුණු කරපු එකට ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණයේ පාද දෙකක් නිසා නේද එතකොට AB සමාන වෙනවා A C ට අපිට හේතුව ලියන්නේ දත්තය ඒක දුන්න සමපාද ත්‍රිකෝණයක් කියලා අපිට ඊළඟට BD සමානයි DC ට ඒකට හේතුවක් දත්තේ ඒකත් අපිට දුන්න මේ රේඛාව අඳින්නේ පාදේ මධ්‍ය ලක්ෂයක කියලා ඒ නිසා තමයි මේ දෙක සමාන වුනේ ඒ නිසා ඒකත් දත්තය ඊළඟට AD සමානයි AD ඒක හැම වෙන්නේ පොදු පාදේ නිසා පොදු නිසා එහෙනම් අපිට ගන්න පුළුවන් එම නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා එම නිසා මොන ත්‍රිකෝණ දෙකද ABD ත්‍රිකෝණය හා AC ත්‍රිකෝණය අංග සමයි. AC ත්‍රිකෝණය අංග සම වෙනවා. sorry. මෙහෙමනම් මේ අපි ලියන්නේ ABD ත්‍රිකෝණය අංග සමයි. මොකටද AC ත්‍රිකෝණයට අවස්ථාව ලියන්න පා අවස්ථාව දැන් අපි යන්න හදන්නේ ගාන හදාගන්න මේ කියපු ලම්බක බව පෙන්වන්න නේද අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා අංග සමාන නම් පුතේ ඉතුරු අංග සමාන වෙනවා ඒ කියන්නේ එම නිසා ඉතුරු අංග සමානයි එම නිසා ඉතුරු අංග සමාන වේ කියලා අපි ගත්තා. එහෙනම් අපිට දැන් තියෙන්නේ මෙන්න මෙතන කෝණයට ඕන යන්න. එහෙනම් එතන කෝණය අපි පෙන්න ගත්තා නම් හරි. දැන් මෙතන ගත්තොත් මේ තනියරට ඉස්සරහ තියෙන එක තනියරට ඉස්සරහ තියෙන කෝණයට සමාන වෙනවා. මේක තනියරට ඉස්සරහ තියෙන එක අපි ගත්තොත් ADC කෝණය කියලා. මේක තනියරට ඉස්සරහ තියෙන එක ABB කෝණය කියලා ගන්න පුළුවන්. එහෙනම් ADB කෝණය එහා පැත්තේ කෝණය මේක මේ පැත්තේ තියෙන ABC කෝණයට සමානයි. ඒ සමානුනේ ඉතිරි අංග සමාන නිසා. නමුත් අපිට පුතේ බලන්න නමුත් මේ කෝණ දෙක එකතු කරොත් ඔබ දන්නවා අනිවාර්යයෙන්ම අංශක 180ක් හැදෙන්න ඕන. ඇයි ඒ සරල රේඛාවක් මත මේ බද්ධ කෝණල එකතු වෙන අංශක 180ක් නිසා. මම අපි ලියනවා නමුත් ABB කෝණයට ABC කෝණය එකතු කරාම හැදෙන අංශක 180ක් හේතුව තමයි සරල රේඛාවක් මත පිළි බද්ධ කෝණවල එකතු අංශක 180ක් නිසා කියලා අපිට ඔය විතර වරහන් ඇතුලේ හේතුව ලියා ගන්න පුළුවන්. එහෙනම් මේ කෝණ දෙක සමානයි. ඒ දෙක එකතු කරාම 180යි. කියන්නේ මම මේ එක කෝණයක් ගත්තොත් x කියලා. මේ අපි ගත්තු ADC කෝණය කියන්නේ x නම් මේ දෙකම සමාන නිසා මේකත් x මේකත් x. එහෙනම් x ධන x කියන්නේ 180ක් වුණොත් 2x සමාන වෙන අංශක 180ට දෙකෙන් බෙදනහම අපිට x වලාගය හොයා ගන්න පුළුවන් අංශක 90ක් කියලා. ඒ කියන්නේ x කියලා ගත්ත මේ ADC කෝණය නිසා නම් ADC කෝණයගේ අංශක 90ක් වෙන. මේ නිසා ADC කෝණය සමානයි අංශක 90යි කියලා අපිට හොයා ගන්න පුළුවන්. එහෙනම් අංශක 90ක් කියලා කියන්නේ ලම්බයි කියන එක. එහෙනම් අපි ලියනවා එම නිසා මෙතන අංශක 90ක් හැදෙන නිසා අපිට කියන්න පුළුවන් AD පාදය සහ BC පාදය ලම්බ වෙනවා කියලා. එම නිසා AD ලම්බක වෙනවා මොකටද BC පාදයට.
ඔය විදිහට අපිට ගාණේ උත්තරේ ගන්න පුළුවන් එහෙනම් මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති කොහොමද අපි ගාණ හදාගන්නේ කියන එක එහෙනම් මේක අමාරු නෑ කියන එක තේරුම් ගන්න ඕන පොතේ ඉතාලම ලේසි විදියට ඉතාලම සරල විදියට හරියට තේරුම් ගත්තදින් ඔබට පුළුවන් වේවි මේ ජ්‍යාමිතියේ තියෙන මේ අංග සාම්‍ය කොටස හරියටම තේරුම් ගන්න එහෙනම් අපි මේ වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ මෙතනින් මතක් කරනවා මේත් එක්කම අපි මේකට යටින් දානවා මේ අපි කලින් මේ අංග සාම්‍ය යටතේ උගන්වපු වීඩියෝ දෙක කෝකෝප අවස්ථාව සහ පාකෝප අවස්ථාව යටතේ කොහොමද ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්නේ කියන එක ඒ වීඩියෝ දෙකත් අනිවාර්යයෙන්ම නරඹන්න නරඹලා හරියටම මේක තේරුම් ගන්න ඔබ ජ්‍යාමිතිය පුළුවන් වෙනවා කියලා කියන්නේ ගණන් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් කියන එක ජ්‍යාමිතිය තමයි ගණන් වල මූලිකම දේ වෙන්නේ හරිය වෙන්නේ ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පුළුවන් කරගන්න ඕනේ ජ්‍යාමිතිය හොඳට මේ වීඩියෝ ටික නරඹලා ඔබට ඒ අවස්ථාව උදා කරගන්න කියලා මතක් කරනවා මෙතන නැවත වතාවක් මතක් කරනවා ඔබ subscribe කර නැත්නම් දැන් subscribe කරන්න එතකොට අපිට අපි මේ දාන පාඩම් ඔබට ඉවලිම ගෙන්න ගන්න පුළුවන්කම ලැබෙවි විකර්ණවත් මතක් කරනවා එහෙනම් හැමදෙනාගේම අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝ එක අවසන් කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි।